අද දවසේදී මේ ශුද්ධෝයාගය සඳහා බැතිසිතින් දායකත්වය ලබා දෙන සෑම සිරු දෙනාද එම පවුල්වල සිරු දෙනා වෙනුවෙන්ද අපි දෙවි මොහොත්මයන් වහන්සේට යාඥා කරමු. එවගේම බුම් රූපවාහිනිය වෙනුවෙන් නිතර දායකත්වය ලබා දෙන ඒ සිරු දෙනා වෙනුවෙන් විශේෂයෙන් ඔවුන්ගේ උපන්දින විවාහ සංවස්තර සමරන සිරු දෙනා වෙනුවෙන් අද දවසේ මේ දිව්‍ය පූජා යාගයේ තුලදී අපි විශේෂයෙන් යාඥා කරමු. පියනන් වහන්සේගේද පුත්‍රයන්න් වහන්සේගේද ශුදහත්මයන් වහන්සේගේද නාමයෙන් ආමෙන්. අප සමිදානන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ වරප්‍රසාදයත් දෙවිපියනන් වහන්සේගේ ප්‍රේමයත් ශුදහත්මයන් වහන්සේගේ සහභාගීකමත් ඔබ සියල්ලම් සමග පවතිවා. ඔබ සමගද පවතිවා. විශුද්ධෝයාගේ පුදන්නට අප සුදුස්සන් වනු පිණිස අපි හැමෝම මද වේලාවක් නිහඬව අප යටින් සිදුවුණු වැරදි අඩුපාඩු අපේ දුර්වලකම් අපේ පාපයන් සිහි කරලා ඒ හැම දෙයකටම කරුණාබර දෙවියන් වහන්සේගෙන් සමාව ආයිදිමු. සර්ව බලධාරී දෙවියන් වහන්සේටද සහෝදර සහෝදරියනි ඔබටද මා පෞකල බව කියමි. සිතින් වචනයෙන් ක්‍රියාවෙන් සහ අතපසු කිරීමෙන් මම බොහෝසේ පව් කෙරෙමි. ඒ මාගේ වරදින්ය මාගේ වරදින්ය මාගේ මහත් වරදින්ය. එයින් භාග්‍යවත නිත්‍ය කන්‍ය මරියතුමියගෙන්ද සියලු සුරදූතයන්ගෙන් හා ශුද්ධවන්තයන්ගෙන්ද මාගේ සහෝදර සහෝදරියනි ඔබගෙන්ද මා උදෙසා අපගේ සමිදානන් වන දෙවියන් වහන්සේට යාඥා කරනමින් අවනතව ඉල්ලා සිටිමි. සර්ව බලධාරී දෙවියන් වහන්සේ අපට කරුණා කර අපගේ පව්කමා කර සදා ජීවනයට අප පමුණුවන සේක්වා. ආමෙන්. ස්වාමිනී කරුණා කළ මැනව ස්වාමිනී කරුණා කළ මැනව ක්‍රිස්තුණී කරුණා කළ මැනව ක්‍රිස්තුණී කරුණා කළ මැනව ස්වාමිනී කරුණා කළ මැනව ස්වාමිනී කරුණා කළ මැනව අපි යාඥා කරමු. ලොව මව ආරක්ෂා කරන දෙවි ස්වාමිනී ඔබ වහන්සේගේ දයාබර පරිපාලනය යටතේ ලොවේ සෑම ජාතීන් සාමයෙන් සහයෝගයෙන් විසීමට සැලැස්සුව මැනව. දේව මාතාවන්ගේ නිර්මල හෘදයෙන් අප හෘදයන්ද ඔබ වහන්සේගේ හෘදයෙන් යහපත් කළ මැනව, ශුද්ධවන්ත කළ මැනව, නිර්මල කළ මැනව. මේ කීදී ඔබ ආශුදාත්මයන්න් සමග එකම දෙවියන්ම සදහටම වැඩ සිටි නාවුද රජකම් කරන්න ආවුද ඔබ වහන්සේගේ පුත්‍රයාණන් අපගේ ස්වාමීන්ද වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමෙන්. යෙසායා දිවසිවරයාගේ පොතින් උපුටාගත් කොටසකි. ඔවුන්ගේ වංශ ජාති අතරේද ඔවුන්ගේ පරම්පරාව ජනයන් අතරද ප්‍රසිද්ධ වන්නේය. ඔවුන් හැඳින ගන්නා සියල්ලෝ ඔවුන් සමිඳුන්ගෙන් ආසිරිලත් සෙනග බව දැනගන්නෝය. මම සමිඳුන් කෙරෙහි බොහෝ ප්‍රීතිවන්නෙමි. මාගේ දෙවිඳුන් කෙරෙහි මම ප්‍රීතියෙන් පිනා යන්නෙමි. මනාලේකු මල් මාලාවක් දමා ගන්නාක් මෙන්ද මනාලිය ඇගේ ආභරණ පැළඳ ගන්නාක් මෙන්ද එතුමානෝ ගැලවීම නැමැති වස්ත්‍රය මට පළඳවන සේක. ද්‍රාමිෂ්ඨකම නැමැති සලුව මට අන්දවන සේක. පොළව අලුත් පැලෑටි උපදවන්නාක් මෙන්ද උයන එහි වපුලදේ ලියලවන්නාක් මෙන්ද මහෝත්තම සමිඳුන් වන දෙවිඳානෝ ධර්මිෂ්ඨකම හා ප්‍රශංසාව සියලු ජාතීන් ඉදිරියේහි හටගන්වන සේක. දේව වචනය මෙසේය. දෙවියන් වහන්සේට සෝස්ත්‍ර වේවා.
ඔබගේ පිළිතුර දෙවිසමිදානු මා උදෙසා මහත්දය කළසේක. දිවි සමිධානු මා එවිට මරියතුමි මෙසේ උදන් ඇනුවය මගේ ආත්මය සමිදුනු සස් ලෙස පසසයි මගේ හද මාමිදුම් කර දෙවිදුන් ගැන උදන් සාද එතුමා නොසිය දාසයගේ දීනතාව කුළුණු පාමෙන් සලකා වදාළ සේක. දිවි සමිධානු මා උදෙසා මහතේ කළ සේක. හැම පරපුරක්ම මෙතැන් පටන් භාග්‍යවන්තී ඇයි මට කියනු වෙත. පරාක්‍රමයනු මෞදෙස මාතේ කළ සේක. පරිශුද්ධයනු යනු එතුමන්ගේ තුමන්ගේ දයාව සිය බැතිමතුන් කෙරෙහි පරපුරින් පරපුරට පැතිරේ. ජීවි සමිධානු මා තුමානෝ විකුම්පා උඩගුදනන් සිතැත්තන් විසුරුවා හැහෙර මහනරපතින් සියසිය සුන්වලින් පාත හේල දිනයන් නියල නන්වා උසස් කළ සේ සාගිනිවුවන් යහපත්දයින් පුරවා ධනවතුන් හිසතින් හරවාය වූ සේලේක. ජිවි සමිධානුමා උතේසා මහතේ කළ සේක. අප පියවරන් වූ සුපුවචයනද විපුල ප්‍රසාදලත් උත්තමිය ඔබට මංගල වේ. සමිධානන් වහන්සේ ඔබ සමගය. අලෙලුයා අලෙලුයා.
සමිඳානන් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. ශුද්ධවර ලූක්තුමන්ගේ ශුද්ධෝ සුවිශේෂයෙන් උපුටාගත් පාඨයක්ය. සමිඳානනි, ඔබ වහන්සේට මහිමය වේවා. ජේසුස් වහන්සේගේ මව්පියෝ අවුරුදු පතා පාස්කුලල සඳහා ජෙරුසලමට ගියහ. උන්වහන්සේ දොළොස් හැවරදි වූ කල ඔහු සිරිත් පරිදි මංගල්‍යයට ගියහ. ඔවුන් නියමිත දවස් ගෙවා ආපසු පැමිණෙන අතර ජේසු කුමරානෝ ජෙරුසලමේ රැඳුණා. එහෙත් උන්වහන්සේගේ මව්පියෝ ඒ බව නොදැන උන්වහන්සේ වන්දනා පිරිස සමග පැමිණිනවා ඇතැයි සිතාගෙන දවසක ගමන් ගොස් නෑහිත මිතුරන් අතරේ උන්වහන්සේ සොයන්නට වූහ. එහෙත් සම්බ නොවූයෙන් ඔහු උන්වහන්සේ සොයමින් ජෙරුසලමට පෙරලා ගිය. තෙදිනකට පසු ඔහු උන්වහන්සේ දේව මාලිගාවේ පඬිවරයන් මැද වැඩහිඳ ඔවුන් කීදේට සවන් දෙමින්ද ඔවුන්ගේ ප්‍රශ්න විචාරමින්ද සිටුණු දුටුවෝය. ඒ ඇසූ සියල්ලෝම උන්වහන්සේගේ බුද්ධි මහිමය හා පිළිතුරු ගැන විස්මිත වූහ. දෙමෝපියෝ උන්වහන්සේ දුටු කල මවිත වූ. උන්වහන්සේගේ මෑණියෝ කතාකොට, පුතා කුමක් නිසා අපට මෙසේ කළෙහිද? බලන්න, ඔබේ පියාද මමද දුකින් තැවි තැවි ඔබ සෙවමියයි කීහ. විරෝන් වහන්සේ පිළිතුරු දෙමින්, ඔබ මා සෙව්වේ මන්ද? මාගේ පියාණන්ගේ මැදුරෙහි මහ සිටිය යුතු බව ඔබ නොදන්නෙහි උදැයි ඔවුන්ට කීසේක. එහෙත් උන්වහන්සේගේ ඒ කීම ඔවුන්ට අවබෝධ නොවිය. උන්වහන්සේ ඔවුන් සමග නාසරෙත් නුවරට පැමිණ ඔවුන්ට කීකරුව විසූසේක. උන්වහන්සේගේ මෑණියෝ මේ වචන සියල්ලක්ම සිත්ති නිදන් කර මෙනෙහි කළාය. ජේසුස් වහන්සේ ප්‍රඥා මහිමෙන්ද කාය ශක්තියෙන්ද දෙවියන් වහන්සේගෙන් හා මිනිසුන්ගේ ප්‍රසාදය ලබමින්ද වැඩුණුසේක. ස්වාමින් වහන්සේගේ සුභාරංචිය නම් මෙසේය. ක්‍රිස්තුනි, ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. ජේසු ස්වාමින්දුන් තුල ආදර සහෝදර සහෝදරියනි, ආදර දුවේ පුතේ, ශුද්ධ කතෝලික සභාවේ දේව වන්දනා පිළිවෙත තුළ ඊයේ දවසේදී අපි මෙනෙහි කරා ක්‍රිස්තුන් වහන්සේගේ දිව්‍ය හෘදය පිළිබඳව. අද දවසේ දේව වන්දනාව තුළ ඔබට මට ආරාධනා කරනවා දේව අම්මගේ නිර්මල හෘදය පිළිබඳව මෙනෙහි කරන්නට. කතෝලික ඔබේ මගේ ජීවිතය මව්පියන් හැටියට වේවා, තරුණ තරුණියන් හැටියට වේවා, දූපුතුන් හැටියට වේවා, පූජක පැවිදි උතුමන් ලෙස වේවා, දිව්‍ය හෘදේ සහ නිර්මල හෘදේ එකතුවක් වෙන්නට වෙනවා. ඒ දිව්‍ය හෘදේ තුල දැනෙන ප්‍රේමය, නිර්මල හෘදේ තුල දැනෙන ප්‍රේමය තමයි ඔබේ මගේ හදවතේ ප්‍රේමය වෙන්නට ඕනි, ආදරය වෙන්නට ඕනි, ඔබේ මගේ ජීවිතේ වෙන්නට ඕනි. ඒ ප්‍රේමය, ඒ ආදරය තුල තමයි අද සුදු සුවිශේෂයේ සඳහන් වන ආකාරයට දේව අම්මයි ජොසේතුමයි ජේසු බිලිඳුන්ව ළමා ජේසුව හොයාගෙන යන්නේ ජෙරුසලම් දේව මාලිගාවට. ප්‍රේමය තුල සෙවිල්ල කියන එක ඇති වෙනවා. අපි කාට හරි ආදරය කරනවා නම්, ප්‍රේම කරනවා නම් අපි නිතර සොයා බලනවා. ඒක සතෙක් සිව්පාවෙක් වෙන්න පුළුවන්, ගහක් කොළක් වෙන්නට පුළුවන්, මිනිස්සෙක් වෙන්න පුළුවන්, බහන්ඩයක් වෙන්න පුළුවන්. ඔබ මම ප්‍රේම කරනවා නම්, ආදරය කරනවා නම් සොයා බලනවා. වෙන විදියකට ඔබ මම සොයා බලන්නේ නැත්නම්, සොයා බැලීම අතපසු කරනවා නම් ප්‍රේමේ අඩුකමක්, ආදරේ අඩුකමක්. ඒක ස්වාමි පුරුෂයා බිරිඳටත්, දරුවෝ දෙමව්පියන්ටත්, දෙමව්පියෝ දරුවන්ටත්, පූජක පැවිදි උතුමන් ජනතාවටත්, ජනතාව පූජක ඇති උතුමන්ටත්, පාලකයන් පාලිතයන්ටත්, පාලිතයෝ පාලකයන්ටත්, රටවැසියෝ රාජ්‍යනායකයන්ටත්, රාජ්‍යනායකයෝ රටවැසියන්ටත් එක හා සමානයි. ආදරේ නම් සොයා බලනවා. එහෙනම් අද දවසේ දෙවම්මගේ නිර්මල හෘදේ මංගල්‍ය දවසේදී කියනවා,
සොයා බලන්න. අම්මල තාත්තලට ආරාධනා කරනවා, ජොසේතුමයි මරියතුමී වගේ දරුවෝ ගැන ගොඩක් හොයලා බලන්න, ඔවුන්ගේ ජීවිතවලට ආදරය කරන්න. ඒ වගේම දරුවන්ට ආරාධනා කරනවා බිඳිඳු මරියතුමී වගේ තමන්ගේ දෙමව්පියන්ට ආනා මුනිශ්වරිය ජුයිකිනු මුනිතුමා ජේසු සමිඳුන්ගේ ඒ සියටයි ආච්චිටයි දේව අම්මා මරියතුමී ආදරය කළා වගේ ආදරය කරන්න සොයා බලන්න. ක්‍රිස්තුන් වහන්සේ දිව්‍ය හෘදය තුළ මුළු ලෝකයටම ප්‍රේම කරලා හැම කෙනෙක් ගැම එදත් අදත් හෙටත් සොයා බලනවා වගේ දේවතාත්ත ශුදාත්මයන් වහන්සේ ලෝකය පිළිබඳව ජනතාව පිළිබඳව නිරන්තරයෙන් අවදිව සිටිනා වගේ ඔබනමට ආරාධනා කරනවා ආදරය කරන්න, ප්‍රේම කරන්න, සොයා බලන්න. ජේසු සමිඳුන්ගේ දිව්‍ය හෘදයෙන්ද මරිය අම්මාගේ නිර්මල හෘදයෙන්ද යුතුව ආදරය කරන හදවතක් තුල, සොයා බලන දෙනෙතක් තුල ලස්සන ජීවිත, ආදරවන්ත ජීවිත ගත කරන්න ශුද්ධෝ සභාව අද දවසේ ඔබට මට ආරාධනා කරනවා. ඔබ මම සූදානම්ද ඒ ආරාධනාවට පිළිතුරු දෙන්න. සකල මෙවිලේ දෙවි සමිධානිනී, අපි ඔබ වහන්සේට පුදන මේ පූපය, ඔබ වහන්සේගේ ත්‍යාගශීලීත්වෙන් අප ලැබූ හේින්ද, පොළවේ සරුසාරයෙන් හා මනුෂ්‍යයාගේ ශ්‍රමයෙන් හා සෑදුනේ හේින්ද, අප සදා ජීවනදායක පූපේ බවට පත්වන හේින්ද, ඔබ වහන්සේ ආශිර්වාද වන සේක්වා. දෙවියන් වහන්සේ සදා ආශිර්වාදයට වන සේක්වා. සකල මෙවිලේ දෙවි සමිධානිනී, අපි ඔබ වහන්සේට පුදන මේ මිදි රස, ඔබ වහන්සේගේ ත්‍යාගශීලීත්වෙන් අප ලැබූ හේින්ද, මිදි වැලේ පළදාවෙන් සා මනුෂ්‍යයාගේ ශ්‍රමයෙන් හා සෑදුනේ හේින්ද, අප සඳහා ආත්මික පානේ බවට පත්වන හේින්ද, ඔබ වහන්සේ ආශිර්වාදිත වනසේක්වා. දෙවියන් වහන්සේ සදා ආශිර්වාදිත වනසේක්වා. ආදර සහෝදර සහෝදරීනි, මාගේ සහ ඔබගේ ආගේ සර්ව බලධාරී දෙවි පියනන් වහන්සේට ප්‍රසන්න වන පිණිස යාඥා කරන්න. තමන් වහන්සේගේ නාමයට ප්‍රශංසාවත් මහිමයත් අත්වනු සඳහාද, අපගේ තමන් වහන්සේගේ මුළු ශුද්ධෝ සභාවේත් යහපත සඳහාද, ඔබගේ හස්සවලේ සමිදානෝ මෙම යාගය පිළිගන්නාසේක්වා. අපි යාඥා කරමු. දයාබර දෙවි පියාණනි, අප පුදන පඳුරුද අපේ ජීවිතද බාරගත මැනව, ඔබ වහන්සේගේ ප්‍රේමය තුළ, ඔබ වහන්සේගේ දයාව තුළ ජීවත් වන්නටත්, ඒ ප්‍රේමය දයාව සොයා බැලීම අප සමග ජීවත් වෙන අය සමග බෙදා ගන්නටත් අපට මඟ පෙන්වුව මැනව. මිකිවිදී අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදේ සාම අපට ලැබේවා. ආමෙන්. සමිධානන් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. ඔබගේ හදවත් ඔසවන්න. සමිධානන් වහන්සේ වෙත ඔසවා සිටිමු. අපගේ දෙවියන් වන සමිධානන්ට ස්තුති කරමු. ඒ යෝග්‍ය හා යුතුවන්නේය. ඔබ වහන්සේගේ ප්‍රේමණීය පුත්‍රයාණන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මගින් සෑම කල්හිද සෑම තැන්හිද අපි ඔබ වහන්සේට තුති පිදීම සැබවින්ම යෝග්‍ය, සාධාරණය, අපගේ යුතුකම හා ගැලවීමය. ඔබ වහන්සේ සියලු දේ මවා වදාළේ ඔබ වහන්සේගේ ශ්‍රී වචනයානන් හේතු කොටගෙනය. ඔබ වහන්සේ අපගේ මිදුම් කරුවානන්ද, ගැලවුම් කරුවානන්ද වශයෙන් උන්වහන්සේ අප වෙතේ වූසේක.
උන්වහන්සේ ශුදාත්මයන් වහන්සේගේ අනුභවයෙන් මිනිසත් බවගෙන කන්නේ මරියාවන්ගෙන් උපන්සේක. ඔබ වහන්සේගේ කැමැත්ත ඉටු කරමින් උන්වහන්සේ කුරුසේ දෑත් විහිදා අධික වේදනාවින්ද මරණයට පත් වී මරණේ බැමි බිඳහැර උත්තානේ විද හදක්වමින් අප සැම පරිශුද්ධ ජනතාවක් වශයෙන් ඔබ වහන්සේට හිමි කර දුන්සේක. එහෙන් සියලු සුර දූතයන්ද සියලු ශුද්ධවන්තයන්ද සමග අපි ඔබ වහන්සේගේ මහිමය එක් හඬින් මෙසේ ප්‍රකාශ කරමු. සුවිශුද්ධය සුවිශුද්ධය සුරසේනාවන්ගේ දෙවි සමිධානු සුවිශුද්ධය අහසත් පොළවත් ඔබ වහන්සේගේ මහිමයෙන් පිරිතිවේ. උත්කෘෂ්ඨ මණ්ඩලයෙහි හෝසන්නා සමිධානන් වහන්සේගේ නාමයෙන් වඩිනුතුමානු භාග්‍යවන්තය. උත්කෘෂ්ඨ මණ්ඩලයෙහි හෝසන්නා. එසේය ස්වාමිනී ඔබ වහන්සේ සැබවින්ම සුවිශුද්ධය. සියලු ශිෂ්‍යදතාවේ උල්පත ඔබ වහන්සේමය. එහෙයින් ඔබ වහන්සේගේ ආත්මයානන් අහසින් පතිතවන පිණිමෙන් මේ පඳුරු මත වස්වායේවා පාරිශුද්ධවත් කරන මෙන් අපි ආයද සිටිමු. අපේ සිය යදිනුවේ මේ පඳුරු අපෝදේශාප සමිදානන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රී ශරීරයත් ශ්‍රී රුධිරයත් බවට පත්වනු සඳහායි. උන්වහන්සේ සිය කැමැත්තෙන් දුක් ප්‍රාප්තියට තමන් පවරා දෙමින් පූපය රැගෙන තුති පුදමින් ඒ කඩා සුවකීය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැම මෙයින්ගෙන අනුභව කරන්න. මක්නිසාදයත් මේ ඔබෝදේශා පවරා දෙනු ලබන මාගේ ශරීරයයි. එලෙසම රාත්‍රී භෝජනය අනුභව කළ පසු උන්වහන්සේ කුසලානයද රැගෙන නැවත තුති පුදා සුවකීය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැම මෙයින්ගෙන පානය කරන්න. මක්නිසාදයත් මේ අභිනව වූද අනන්ත වූද ගිවිසුමේ මාගේ රුධිර කුසලානයයි. පෞකමාව සඳහා බෞදේ සාද බොහෝ දෙනා උදේ සාද ඒ වගුරුණු ලබන්නේ මා සිහිකිරීම පිණිස මෙය සිදු කරන්න. විශ්වාසයේ අභිරහස සමිදානනි ඔබ වහන්සේ නැවත වඩින තෙක් ඔබ වහන්සේගේ ශ්‍රී මරණය ප්‍රකාශ කරමු. ඔබ වහන්සේගේ උත්ථානයට සාක්ෂි දරමු. එහෙන් සමිදානනි උන්වහන්සේගේ මරණයද උත්ථානයද ස්මරණය කරමින් ජීවනදායක පූපේද ගැලවීමදායක කුසලානද අපි ඔබ වහන්සේට පුද කරමු. ඔබ වහන්සේ හමුවී සිටමින් ඔබ වහන්සේට තේවා පුද කරන්නට සුදුස්සන් වශයෙන් සැලකීම ගැන අපි ඔබ වහන්සේට තුති පුදමු. ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රී ශරීරයටත් ශ්‍රී රුධිරයටත් සහභාගී වන්නා වූ අප සැම ශුද්ධාත්මයන් විසින් එක්සත් කනු ලබන ලෙස අවනත වායිද සිටිමු. සමිධානයේ නීමුළු ලොවෙහි පැතර පවත්නා ඔබ වහන්සේගේ සාන්ත සභාව සිහි කළ මැනව පළමුවන ෆ්‍රැන්සිස් නැමති අප විශ්වේන්දේ රානන්ද මැල්කම් රංජිත් නැමති අපගේ රද ගුරුතුමන්ද එතුමන්ගේ සහායක රද ගුරුතුමන්ලාද සකල පූජක හා පැවිදි පිරිසද සමග එම සභාව දෑගුණෙන් පිරිපුන් වන්නට සැලැස්සූ මැනව. සුළු මොහොතක් නිශ්ශබ්දව අපේ පවුල්වල මියගිය හැම ආත්මයක් වෙනුවෙන්ද විශේෂම අද දවසේ දිව්‍ය පූජාව සඳහා දායකත්වය සපයන පවුල්වල මියගිය හැම කෙනෙක්ගේ මාත්මයන් වෙනුවෙන්ද යාඥා කරමු.
උත්ථානයේ අපේක්ෂාව තුල සැතපුණු අපගේ සහෝදර සහෝදරියන්ද ඔබ වහන්සේගේ දයනුකම්පාව කෙරෙහි විශ්වාසය ඇතිව නැසුණු අනිකුත් සියල්ලන්ද සිහි කර ඔබ වහන්සේගේ ශ්‍රීවත මණ්ඩලයේ ආලෝකයේ වෙතට ඔවුන් පිළිගත මැනව අප සියල්ලන්ට දයනුකම්පා කළ මැනව භාග්‍යවත් දේව මාතාවන් වන කන්නේ මරියාවන්ද ඔතුමන්ගේ වෘත්තු සුද්ධවත් පති වූ සුද්ධෝ ජුසේ මුනි දුන්ද භාග්‍යවත් අපෝස්තුළු වරුන්ද ශ්‍රී ලංකාවේ අපෝස්තුළු රසුද්ධෝ ජුසේ වාස් මුනි දුන්ද සුද්ධෝ ආන්තෝනි මුනි දුන්ද සෑම කල්ලි සදා කල් සිට ඔබ වහන්සේට ප්‍රශංසාව ගෙන දුන් සියලු සුද්ධවන්තයන්ද සමග සදා ජීවිතයට සහභාගී වීමට අප සුදුස්සන් කළ මැනව තවද ඔවුන් හා සමග ඔබ වහන්සේට ප්‍රශංසා කිරීමටද ඔබ වහන්සේගේ මහිමය වර්ණනා කිරීමටද ඔබ වහන්සේගේ පුත්‍ර වූ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මගින් අපට වරම් දුන මැනව උන්වහන්සේ මගින්ද උන්වහන්සේ සමගද උන්වහන්සේ කෙරෙහිද සර්ව බලධාරී දෙවි පියාණනි සුදාත්මයන් වහන්සේ හා සමග එක්ව වැඩවසන්නා වූ ඔබ වහන්සේට සකල ගෞරවයක් මහිමයක් සදහටම අත් වේවා දිව්‍ය හෘදේ ප්‍රේමයෙන්ද නිර්මල හෘදේ ආදරයෙන්ද ආදරයෙන් ප්‍රේමයෙන් සෙවිල්ලෙන් පිරුණු හදවතකින් යුතුව ජීවත් වෙන්නට ඔබට මට අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය ඉල්ලලා දේව පුත්‍රයන නිගෙන් ඔය ආඥාවෙන් අපි දේව තාත්තට මෙලෙස කනලව් කරමු ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි ඔබ වහන්සේගේ ශ්‍රී නාමය ආරාධිත වේවා ඔබ වහන්සේගේ රාජ්‍ය පැමිණේවා ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ මෙන් මෙලෙහිද ඉටු වේවා අපගේ දිනදා භෝජනය අද අපට දානය කළ මැනව අපට වරද කරන අයගේ වැරදි අපකමා කරන්නාක් මෙන් අපගේ වැරදිද කමා කළ මැනව පාප අවස්ථාවලට අසු වීමට අපට ඉඩ නොදී අයහපතින් අප මුදා ගත මැනව සමිදානිනී සියලු අයහපතින් අප මුදා ගන්නා මෙන්ද අපගේ මෙම ජීවිත කාලයේදී අපට සාමය දෙන මෙන්ද අපි ආවනත වායිදිමු එවිට ඔබ වහන්සේගේ කරුණාබර පිහිට ලැබ නිරතුරුවම පවින් මිදී සියලු කරදරයෙන් සුරක්ෂිත වී අපගේ ගැලවම් කරුවානන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ නැවත පැමිණීමේ භාග්‍යවත් අපේක්ෂාවෙන් අපි වෙසෙන්නෙමු. මක්නිසාද රාජ්‍යද බලයද මහිමයද සදහටම ඔබ වහන්සේගේ සාමය ඔබ සමග තබා යමි. මාගේ සාමය ඔබට දෙමි ස්වකීය ශ්‍රාවකයන් අමතා වදාළ ජේසුස් ක්‍රිස්තුස් ස්වාමිනි. ඔබ වහන්සේ අපගේ පාපයන් නොතකා ඔබ වහන්සේගේ සභාවේ විශ්වාසය සලකා ඔබ වහන්සේගේ කැමැත්ත පරිදිම සභාවටද අප පවුල්වලටද දයාන්විතව සාමයේද සමගියද දානේ කළ මැනව ඔබ වහන්සේ සදාටම වැඩවසන සේක රජකම් කරන සේක ආමේන් සම්විධානන් වහන්සේගේ සාමය ඔබ සමග නිතරම පවතිවා ඔබ සමගද පවතිවා ජේසුස් සමිඳුන්ගේ සාමය අපි එකිනෙකා සමග ප්‍රාර්ථනා කරමු ඔබට සාමය වේවා ලෝවේ පවහරණ දේව පැටළු පෝතකයාණනි අපට කරුණා කළ මැනව ලෝවේ පවහරණ දේව පැටළු පෝතකයාණනි අපට කරුණා කළ මැනව ලෝවේ පවහරණ දේව පැටළු පෝතකයාණනි අපට සාමය දුන මැනව මෙන්න දේවාජ බාලකයානු මෙන්න ලොවේ පව් හරින තැනැන් වහන්සේ
මෙන්න ප්‍රේමයෙන් ආදරයෙන් එකිනෙකා ගැන සැලකිල්ලෙන් ජීවත් වෙන්නට ඔබට මට ආරාධනා කරන ජීවමාන ක්‍රිස්තුන් වහන්සේ. උන්වහන්සේගේ භෝජනයට කැඳවීමලත් ඔබත් මමත් සැබවින්ම භාග්‍යවන්තයෝය. සමිධානනී, ඔබ වහන්සේ මාතුලට වඩින්නට මම සුදුස්සෙක් නොවෙමි. එහෙත් වචනයක් පමණක් වදාළ මැනව එවිට මාගේ ආත්මය සුවවන්නේය. May the body and blood of Christ bring us to the last. ආත්මික ආකාරයෙන් දෙවස ප්‍රසාද වහන්සේ ලබා ගැනීමේ යාඥාව සප්‍රසාදයේ වැඩ සිටින ජීවමාන ජේසු සමිඳුනි මේ මොහොතේ සක්‍රමේතු ආකාරයෙන් ඔබ වහන්සේව ලබා ගන්නට නොහැකි බැවින් ආත්මික ආකාරයෙන් ඔබ වහන්සේව ලබා ගන්නට බොහෝසේ ආශා වෙමි. ජේසු සමිඳුනි මාගේ හෘදයට වඩිනවා සොඳේ. ආමෙන්. දෙවී ස්වාමිනී, ඔබ වහන්සේ අපට දැක් වූ ප්‍රේමයේ ආදර්ශයත් මේ ප්‍රසාද නිදානය මගින් අපට දානය කළ සේක්වේද. මේ ප්‍රසාද නිදානයෙන් පෝෂ්‍ය වූ අපට එම ගැලවීමේ ඵලභුක්ති විඳීමටද, ප්‍රේමයෙන් හා ආදරින් පිරුණු හදවතකින් යුතුව ජීවත්වීමටද මඟ සැලැස්වුව මැනව. මිකුදී අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමෙන්. ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. සියලු බලැති දෙවි මහෝත්තමයාණන් වන පියාණන් වහන්සේද, පුත්‍රයාණන් වහන්සේද, ශුදාත්මයන් වහන්සේද ඔබ සැම ආශිර්වාද කර සෑම නපුරෙන්ම ගලවනසේක්වා. යන්න ජේ සමිඳුන්ගේ සාමය සහ ප්‍රේමය ගෙන යන්න. දෙවියන් වහන්සේට සෝස්ත්‍ර වේවා. ආදර සහෝදර සහෝදරියනි, මේ දිව්‍ය පූජාව සඳහා බැති බරදායකත්වය ලබා දුන් සියලු දෙනාටම, එම පවුල්වලට, එවැගේම දේව වචනය ලොව පුරා පතල කරන්නට වර්බුම් නාලිකාව සඳහා දායකත්වය ලබා දෙන සියලු දෙනා වෙනුවෙන් අපි යාඥා කරමු. නමෝ මරියනි, ප්‍රිය ප්‍රසාද පූර්ණවන්තේනි, ස්වාමීන් වහන්සේ ඔබ කෙරෙහි ස්ත්‍රී නතුරෙන් ආශිර්වාද ලද්දී ඔබ වහන්සේ
ඔබගේ ශ්‍රී කුසෙහි බලයෙන් ජේසුස් ආශිර්වාද ලද්දාහුමිය. සාන්ත මරියනි, දේව මෑණියනි, පාපය ඔබ උදෙසා දැනුත් අපේ මරණ වේලෙදී යාඥා කළ මැනව. ආමෙන්. අද දවසේ විවිධ වූ හේතුන් මත දිව්‍යාගයට සහභාගී වන්නට නොහැකිව නිවසේ සිට දිව්‍ය පූජාවට සහභාගී වූ සියලු දෙනාට අපි ජේසු සමිඳුන්ගේ පිහිට ආශිර්වාදය පතා සිටිනෝ. සාන්ත කුරුසේ අඩයාලමින් අපේ සතුරන්ගෙන් තපකලවා දේවා. අපගේ දෙවි ස්වාමිනි, පිතාගේත් පුත්‍රයාගේත් සිසුවින්දු සාන්තුගේත් නාමයෙන් ආමෙන්. ඔබ සියලු දෙනාටම ජේසු පිහිටයි. ජේසු පිහිටයි පියාණනි. Siri Mavala.